आदरणीय दुए पुते कोलोन्नरु अवधियेदी गुरुलु गोमि पंडिवरया विसिन लियु अमावत्रनम ग्रंथे नुपुटा गन्ना लद ඔබට નિયમિત අඟුල්මල් දමනේ නම් පාඩම පිළිබඳ ඔබේ දැනුම පුළුල් කිරීම වගේම ඒ පාඩමේ සඳහන් වෙලා තියෙන વિચાર ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දීමට තමයි මම අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 11 ශ්‍රේණියට අදාළ අඟුල්මල් දමනේ පාඩම පිළිබඳව තමයි මම දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම පාඩම හඳුනාගනිමු. මම මුලදී සඳහන් කළා වගේ අඟුල්මල් දමනේ පාඩම උපුටාගෙන තියෙන්නේ පොළොන්නරුව අවධියේදී ගුරුලුගෝමි පඬිවරයා විසින් ලියූ අමාවතුර නම් ග්‍රන්ථයෙන් බව. ඉතින් දරුවනේ මේ අමාවතුර කතුවරයා අමාවතුර ග්‍රන්ථයේ ලිවීමේ පරමාර්ථය විදියට දක්වලා තියෙන මෙන්න මේ වගේ අදහසක්. බුදු ගුණ අනන්ත වන බැවින් හැම ගුණයක්ම කියත් නොපිළිවෙනින් එහි පුරිස ධම්ම සාරති යන පදයේගෙන අප බුදුන් පෙරම්පුරා බුදුව දෙවුරම් වෙහෙල පිළගෙන එහි වෙසෙමින් තුන් ලොවෙහි සැරුසරු විෂම පුද්ගලයන් දමා අමා මහ නිවණින් පැමන වූසේ නොවියත් කුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. මේ විදිහට ග්‍රන්ථය ආරම්භයේදීම කතුවරයා තමන් මේ ග්‍රන්ථය ලිවීමේ පරමාර්ථය විදියට දක්වලා තින්නේ මෙන්න මේ විදියට. එහෙමනම් දරුවනේ මේ ප්‍රකාශෙන් සරලව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණේ පදනම් කරගෙන පාලි නූගත් සියලුම ජනයාට කියවා අවබෝධ කරගන්න පුළුවන් ආකාරයෙන් සිංහල භාෂාවෙන් දක්වලා තියෙනවා කියන එක. අමූර්ත ප්‍රවාහය, අමූර්ත ජලය යන නම් වලින් හැඳින්වෙන මේ අමාවතුර ග්‍රන්ථය පරිච්ඡේද 18කින් සමන්විතයි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අමාවතර ග්‍රන්ථයට මාතෘකාව උනේ බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ වලින් සයවෙනි බුදුගුණය වන පුරිස ධම්ම සාරති බුදුගුණයයි. පුරුෂයන් දමනේ කිරීමේ ගුණය පුරිස ධම්ම සාරති ගුණය විදිහට අපි හඳුන්වනවා. පරිච්ඡේද 18කින් සමන්විත මේ අමාවතර ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙන දමනයන් අපි හඳුනා ගනිමු. දුර්දාන්ත දමණය බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදුන් සමයේ නියත විවරණ ලද සිද්ධියේ ඉඳලා සංසාර ගමනේ යෙදුණු අන්දම ඇතුළත් වෙනවා මේ දුර්දාන්ත දමණය තුල. ඊළඟට සුවසන්තාන දමණය සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලෝකෙන් චුතව මායා මව් කුස පිළිසිඳ ගැනීමේ සිට බුද්ධත්වයේ ලැබීම දක්වා තොරතුරු සඳහන් වෙනවා. ඊළඟට පරසන්තාන දමණය යමා මහ පෙළහර මාර කන්‍යා පරාජය දහම් දෙසුම වේළුවන ජේතවන විහාර පූජා කිඹුල්වත් නුවරට වැඩීම ආදී වැදගත් සිදුවීම් රාශියක් පරසන්තාන දමණය තුල ඇතුළත් වෙනවා. ඊළඟට ගහපති දමණය උපාලි ගෘහපතියා හික්මවා ගැනීමට කටයුතු කිරීම දිට්ඨමංගලිකා නම් සැඩොල් සිටුව මාතාංගනම් සැඩොල් කුල බෝසත් තරුණ කුමාරයා හා විවාහ වීමේ සිදුවීම ගහපති දමණය තුල ඇතුළත් වෙනවා. ඊළඟට බ්‍රාහ්මණ දමණය කූටදත්ත නම් බමුණා හික්ම වීම මේ දමණය තුල ඇතුළත් වෙනවා. ඊළඟට රාජ දමණය අජාසක් රජු දමණය කිරීම. ඊළඟට හත්වෙනි දමණයේ විදිහට අඟුල්මල් දමණය අඟුලිමාල දමණය කිරීමේ සිදුවීම අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන දමණය තමයි හත්වෙනි දමණය විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට පරිබ්‍රාජක දමණය සබ්බිය පරිබ්‍රාජකයා දමණය කිරීම. ඊළඟට මානවක දමණය සච්චක මානවකයා දමණය කිරීමේ සිද්ධිය. දිගම්බර දමණය සුනක්ඛත්ත බඳු දිගම්බර පැවිද්දන් හික්මවීම මේ දමණය තුල අඩංගු වෙලා තියෙනවා. ඊළඟට ජටිල දමණය සච්ච බද්ද ආදී ජටලියන් හික්මවීම. තාපස දමණය බාවාරික තාපසය ඇතුළු තාපසෙන් හික්මවීම. ඊළඟට භික්ෂු දමණය සාක්ෂි භික්ෂූන් වහන්සේලා 500ක් හික්මවීම. ඊළඟට නාග දමණය මේ නාග දමණය තුළ නන්දෝපනන්ද නාගරාජයා දමණය කිරීම හා නාලාගිරි ඇතු හික්මවීමේ කතාවත් ඇතුළත් වෙනවා. ඊළඟට යක්ෂ දමණය තුළ
ආලපක යක්ෂයා හික්ම වීමේ කතන්දරය ඇතුළත් වෙනවා. ඊළඟට අසුර දමනේ රාහු ආදී අසුරයන් හික්ම වීම මේ දමනේ තුල ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට දේව දමනේ ශක්‍ර දෙවියන් හික්ම වීම. අවසාන දමනේ විදිහට බ්‍රහ්ම දමනේ බක බ්‍රාහ්මණයා හික්ම වීමේ කටයුත්ත බ්‍රහ්ම දමනේ තුල ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ අමාවතුර ග්‍රන්ථයේ තියෙන විශේෂත්වය. මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ අපූර්ව වර්ණනා ශක්තිය මේ අමාවතුර ග්‍රන්ථයේ තුල තියෙනවා. ඒ වගේම හැම කතාවක් පුරාම පැතිර යන උදාර ගුණය සහ භාෂා නිපුණතාවයත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අමාවතුර ග්‍රන්ථයේ අඟුලිමාල දමන කතාවට මූලාශ්‍රය විදිහට ගන්න පුළුවන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අඟුලිමාල සූත්‍රයත් අඟුලිමාල සූත්‍රපාලි අටුවාවත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ගුරුලුගෝමීන් විසින් අමාවතුර හඳුන්වනු ලැබූ තවත් නමක් තියෙනවා. ඒ තමයි පුරුෂ ධම්ම සාරති පද වර්ණනා කියලා නමින් හඳුන්වලා දීලා තියෙනවා. මේ බව ග්‍රන්ථ අවසානයේදී මේ විදිහට දක්වලා තියෙනවා. ගුරුලුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරුෂ ධම්මේ සාරති පද වර්ණනා නිමි යනුවෙන් ග්‍රන්ථයේ අවසානයේ සඳහන් කළ තිබීමෙන් අමාවතුර කතුවරයා මේ ග්‍රන්ථය මේ ආකාරයෙන් නම් කරලා තියෙනවා කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය මතු කරලා ලියලා තියෙන මේ ඔබට අදාළ ඔබට නියමිත අඟුල්මල් දමනේ පාඩමේ සඳහන් වෙලා තියෙන විචාර ප්‍රශ්න පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු. අද අපි කතා කරන ප්‍රශ්නේ තමයි අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතයේ අඩාල කරන ආකාරය අඟුලිමාල දමනේ ඇසුරෙන් සාකච්ඡා කරන්න. ඉතින් දරුවනේ මේ ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට ආරම්භක ඡේදය ලස්සන ආරම්භක ඡේදයක් ඔබ සකස් කරගත යුතු වෙනවා. මම හැමදාම ආරම්භක ඡේදය සකස් කරන විදිය ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ විදිහේ ඡේදය සකස් කරගන්න කතුවරය ගැන යුගය ගැන ග්‍රන්ථය ගැන කෙටි හැඳින්වීමක් කරලා මේ ප්‍රශ්නයට අදාළව පහතින් කරුණු විස්තර කළා තියෙනවා කියන එක සඳහන් කරලා ඔබට පළවෙනි ඡේදය එහෙම නැත්නම් ආරම්භක ඡේදය සකස් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ ඡේදයේ ඉඳන් මොනවද අපි සාකච්ඡා කරන්න කියලා. අද අපි කතා කරන ප්‍රශ්නේ තියෙන්නේ ජන ජීවිතයේ අඩාලුනේ කොහොමද මේ අපරාධකාරයෙකුගේ ක්‍රියාකාරීත්වයේ හේතුෙන් කියන එක තමයි. එතකොට අඟුලිමාලගේ චරිතය අරගෙන අඟුලිමාල දරුණු අපරාධකාරයෙක් විදිහට පෙන්වලා දීලා ඔහු තුලින් සිදුණු අපරාධ හඳුන්වා දීලා කොහොමද මේ අපරාධකරුවා තුලින් ජන ජීවිතයේ අඩාලුනේ කියන එකත් පෙන්වලා දීලා විචාරය ලියන්න ඕනේ. ඒ සඳහා උදාහරණත් ඔබ පෙළපොතෙන් සොයාගෙන ලියලා මේ විචාරය සම්පූර්ණ කරන්න ඕනේ. එහෙමනම් දරුවනේ අපි දෙවෙනි ඡේදය ඉඳන් ලියන්න තියෙන කරුණු ටික එකින් එක සාකච්ඡා කරමු. ගුරුවරයාට උපචාර කිරීමට මිනිසුන් මැරූ අහිංසක අඟුලිමාල කියලා ප්‍රසිද්ධ වුණා. දකින දකින මිනිසුන් මරලා ඇඟිලි කපාගෙන ඒවා විදලා බෙල්ල එල්ලගෙන සැරිසරන ආකාරයේ මිනිසු දැක්කහම මිනිසු ඉතා බියටපත් වුණා. මරණ මිනිසුන් දහස සම්පූර්ණ කරගැනීමේ අරමුණෙන් මේ අඟුලිමාල රාත්‍රියේ ගමට ඇවිල්ලා ගෙවල් වලට පහර දීලා ගෙවල් වල දොරට පයින් ගහලා දොර ඇරගෙන එහි නිදාගෙන හිටව මිනිසු මරලා ඇඟිල්ලක් කපා ගන්නවා. මේ නිසා මිනිසු හරිම බයින් තමයි ජීවත් වුනේ. දර සොයාගෙන කැලේට යන්න මිනිසු බය වුණා. මේ උදාහරණය බලන්න. හේ හැම ආරණ්‍යෙහි හසර නැති කලේ දර පලා සඳහා වල් යන්නාහු නැති රෑ ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරා පියා ආදී ලෙසින් අඟුලිමාලගේ දරුණු ක්‍රියාකාරීත්වය පැහැදිලි වෙනවා. මේ නිසා මිනිස්සු තමන්ගේ ගම්බිම් අතහැරලා දාලා යන්න පිටත් වෙනවා වෙනත් ප්‍රදේශ කරා. ගම්වැසියෝ තමන්ගේ ගම් අතහැරලා දාලා නියම් ගම් වලට යනවා. නියම් ගම් වල වැසියෝ ඇතුළු නුවරට ඇතුළු වෙනවා. මෙසේ ජනයා ගම්බිම් හැරදමා නුවරට ඇතුළු වෙන්නේ අඟුලිමාලගේ ඝාතන වලට බියෙන්. ඒ වගේම අඟුලිමාලගේ මේ දරුණු ක්‍රියාකාරීත්වය නිසා ජනතාවට ඇතුනේ මරණ බය පමණක් නෙවෙයි. ගම් නියම් ගම් වල ජනතාවගේ එදිනදා කටයුතුද විශාල විදිහට අඩාල වුණා. ඒ බව පැහැදිලි වෙනවා මෙන්න මේ උදාහරණය බලන්න. එකල්හි ගම් වැස්සෝ ගම් පියා ගොස් නියම් ගම් වන්නාහ.
නියම්ගම් වැස්සෝ ගොස් නුවර වන්නාහු තුන් යොජනක් තන්හි මිනිස්සු ගේ පියා දරුවන් අතහැරගෙන ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳ රාජාංගනේ රැස්ව මහරජ තාගේ රට අඟුල්මල් නම් සොරෙක් වියයි කියා කියා වලපිත් ආදී විදිහට මේ ගම්වල වැසියන් පීඩාවට පත් වූ ආකාරය මේ උදාහරණ තුලින් පැහැදිලි වෙනවා අඟුලිමාල සොයා වඩින බුදුරජාණන් වහන්සේට ඔහුගෙන තොරතුරු ගම්වැසියන් පවසන්නේ මෙන්න මේ ආකාරයට මහණ ඒ මගට නොයා ඒ මග අඟුල්මල් නම් සොරෙක දරුණ ලෙහ මොඩුවත් ඇත්තේය සතුන් කෙරෙහි කුළුණු නැත්තේය ගම් නොගම් කලේ නියම් ගම් නොනියම් ගම් කලේ දනව් නොදනව් කලේ මිනිසුන් මරමරා ඇඟිලි විද මාලා කොට දරයි ආදී විදිහට අඟුලිමාල පිළිබඳ මිනිසුන් තුල තිබූ බිය ඔබට අවබෝධ වෙන්න පුළුවන් ඒ උදාහරණය තුලින් මහජනතාවගේ එල්ලීම මත කොසොල් රජතුමා සේනා කීපයක් පිටත් කර යවුවත් ඒ කිසිම සේනාවකින් අඟුලිමාල සොරා අල්ලා ගැනීමට නොහැකි වුණා අවසානයේ කොසොල් රජතුමා තමා අඟුලිමාල සොයා යෑමට පිටත් වුණා විශාල සේනාවකුත් සමග ඒ පිටත් වීමට පෙර බුදුරජාණන් වහන්සේ බැහැදකීමට පැමිණි අඟුලිමාල ඇතුළු සේනාව බුදුරජාණන් වහන්සේ බැහැදක එකත්පසව සිටිනවා එවිට බුදුරජාණන් වහන්සේ මහරජ අඟුලිමාල පැවිදිව සිල්වත් සිටියේ නම් ඔබ කුමක් කරන්නේදයි අහනවා ඒ වෙලාවේ කොසොල් රජතුමා මේ විදිහට කියනවා වහන්ස ඇප් උම් වඳිම්හ දුටු කල හුනස්නෙන් නැගෙම්හ අසුන් දෙම්හ සතර පසින් උපස්ථාන කෙරෙම්හ ආදී විදිහට කොසොල් රජතුමා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා එවිට බුදුරජාණන් වහන්සේ මහරජ මේ අඟුල් මල්ය කියලා තමන්ගේ දකුණු අත දිගු කරලා පෙන්වනවා ඒ අවස්ථාවේ කොසොල් රජතුමා ඉතාමත් බියටපත් වෙලා වෙවුලලා යනවා ජනයා කඩු පළඟ දමා පැනලා දුවනවා පසුව බුදු හිමියෝ නොබව මහරජ පවසමින් රජුගේ බිය දුරු කළා ආයුධ ඇතිවද සේනාව සමග පැමිණි කොසොල් රජතුමා අඟුලිමාල දුටු සැනින් ඒ විදියට බියපත් වුණා නම් බියෙන් වෙවුලා ගියා නම් සේනාව රජතුමත් දාලා පලා ගියා නම් සාමාන්‍ය ජනයා කොතරම් මරණ බයෙන් ජීවත් වුවාද යන්න ඔබට එයින් පැහැදිලි වෙනවා ජන ජීවිතයේ මොනතරම් අඩාල වුවාද යන්නත් ඔබට පැහැදිලි වෙනවා අඟුලිමාල පැවිදි වීමෙන් පසුව ගම්වල පිඩුසිඟා වඩෙද්දී වැසියෝ අඟුල්මල් නම අසත්ම ගෙට වැදිලා දොරවල් වහගන්නවා මග අරින්න බැරි වුණ අයට පලා යන්න නොහැකි වුණ අය පිටුපාලා ඉන්නවා යනුවෙන් කතුවරයා දක්වන විස්තරෙන් පැහැදිලි වෙන්නේ ඔහු පැවිදිව සිල්වතෙකු වී සිටියත් ඔහු එදා කළ අපරාධ මිනිසුන් තුල තාමත් බියක් දක්වනවා මේ උදාහරණය බලන්න මහතෙරුම් කුලගම් සිඟන්නට ගිය කල මිනිස්සු ඔවුන් දැක වේවුලත්මය පළත්මය දොර පියාලත්මය ඇතැම්හු අඟුල්මල් නම අසමින් පලා වලට හෝ වදිති ගෙට වැද දොර පියාලා අකුළු හෝ ගන්ති ආදී විදිහට අඟුල්මල් තෙරුන් වහන්සේ පිඩුසිඟා වඩන අවස්ථාවේ ගැමියන් බියක් දැක්කු ආකාරයේ ඒ ප්‍රකාශය තුලින් පැහැදිලි වෙනවා ඉතින් දරුවනේ මේ ආකාරයට අඟුලිමාල නම ඇසු පමණින් බියටපත් වන මේ මිනිස්සු එදා අඟුලිමාල සොරෙක් වෙලා තමන්ගේ ජීවිත අවදානමින් සිටපු කාලේ මොනතරම් තමන්ගේ වැඩ කටයුතු අඩාල වෙන්නේ නැද්ද? ඔවුන්ගේ ජන ජීවිතේ මොනතරම් අඩාල වෙන්නේ නැද්ද? ඔවුන් මොනතරම් දුකසේ ජීවත් වෙන්නේ ඇද්ද කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ කරුණු ටික ඔබට ප්‍රමාණවත් ඔබේ ਵਿਚਾਰੇ ප්‍රශ්නයේ සඳහා පිළිතුරු ටික සංවිධානය කර ගැනීමට. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි අවසාන ඡේදයත් මේ විදිහට සකස් කරලා මේ ਵਿਚਾਰੇ අවසන් කරමු. අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරන ආකාරය අඟුලිමාල දමනය ඇසුරෙන් ඉහතින් උදාහරණ සහිත විස්තර කර දී ඇත මේ විදිහට අවසාන ඡේදය සකස් කරලා ඔබ ਵਿਚාරය අවසන් කරන්න එමනම් ආදරණීය දුවේ පුතේ අපි තවත් දවසක තවත් ਵਿਚාරයකින් හමු වෙමු ස්තුතියි